ඇතිබන් කතා කරමින් සිටිය මේ ජෛව ගටිකාව සම්බන්ධව රෑ නිදිවැරීම් දවල් හැරගෙන ඉන්නවා සමහරු රෑට නිදාගන්නවා ඒ වගේ අනික ඒක අනිත් පැත්ත එවැනි දේවල් ගැනයි අපි කතාව හා අවසන් වුණේ. ඔව් අපි මතක් කරගත්තා උදෑසනින් අපේ උදෑසන ජෛව ගටිකාව ආරම්භ කළ යුතු අරුණලු සමග හැන්දෑවට අපි ලෑස්ති විය යුතුයි ඉරු බැසෑම දකිමින් මෙලටනින් මොලේ ක්‍රියා කරන ආකාරය සහ මෙලටනින් ප්‍රතිශක්ති පද්ධතිය තුළ ක්‍රියා කරන ආකාරය. තව එකක් මතක් කරල දෙන්න ඕන අපේ ප්‍රතිශක්ති පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන කල ශරීරයේ නිපදන වැරදි සෛල එයා ටක්කාල ගිහිල්ල අහ කරනවා. ඉතිං හැම කැන්ස සෛලයක්ම පිළිකා සෛලයක්ම යම් අවයවයක වැරදි විදිහට මතුවෙච්ච සෛලයක් වෙනවා. හැම සෛලකම ආයු කාලයක් තියෙනවා. ඒ වර්ණ දෙහේ කෙලවර ටෙලෝමිය කියල එකක් තියෙනවා. ඒකෙන් කියනවා ඔයා දැන් මේ වෙනකොට ඔයා දැන් නවතින්න ඕන කියලා. එකින් දිගින් දිගටම එයා වර්ධනය වෙවී විභාජනය වී යන්න බැහැ. හැබැයි හිටපු ගමන් ඕනෑම ඉන්ද්‍රියකින් මතුවෙන්න පුළුවන් අර ජාතියේ වැරදිච්ච සෛලයක් එයාට හිටු කියන ආඥාව ඇතුළට ගිහිල්ලා නැති. එතකොට අපේ වසාසෛල පද්ධතිය හෙවත් ප්‍රතිශක්ත පද්ධතිය අරයව දැක්ක ගමන් ටක් ගාලා එයාව ගිලිනවා. එයාට අනීතික ලෙස කොහේ හරි තැන්පත් වෙලා හෝ ඒ අවයවයේම ඉඳගෙන හෝ අපි කිමු අක්මාව කියලා එතන ඉඳගෙන එයාට ඕන විදිහට වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. කවුද එතකොට ශරීරයේ පොලිස්කාරය ලෙස ක්‍රියා කරන්නේ? අපේ ප්‍රතිශක්ති පද්ධතිය. නමුත් සමහරුන්ගේ ප්‍රතිශක්ති පද්ධතියේ ඌනතාවය නිසා අර පිළිකා සෛලයක් නිකුත් වුණාම වැරදි සෛලයක් නිකුත් වුණාම ඒක ඒ අවයවය තුළ හෝ වෙන තැනක තැන්පත් වෙලා දිගින් දිගටම අනීතික ලෙස වර්ධනය වීමට තමයි යා පිළිකා සෛලය වෙන්නේ, පිළිකාව වෙන්නේ. අනික් සෛලවලට අවශ්‍ය පෝෂණය ඔක්කොම නාස්ති කරගෙන මෙයා වර්ධනය වෙනවා. ඉතින් ඒක උනේ මොකද අර ප්‍රතිශක්ති පද්ධතියේ උනතාවයක් ඇති වුණ නිසා. අපි ගිය සැරේත් කිව්වා ප්‍රතිශක්ති පද්ධතියේ උනතා ඇති වෙන්නේ විශාල වශයෙන් අපිම ශරීරයට කරගන්නා වූ හිරහැර නිසා, අපිම හොඳ සැලසුම් වලට කරගත්තා වූ වැරදි නිසා. ඒක දිනපතා චර්යාව වගේම ගන්න ආහාර පානත් ඒකට බලපානවා. නත්පැන් වගේ දුම් වැටි වගේ දේවල් වලින් සෑහෙන බලපෑමක් වෙනවා. සහ එක එක ප්‍රෙසර්වේටිව්ස් තිබෙනවානේ ප්‍රතිශක්ති පද්ධතිය අවලංගු කරන නැත්නම් නිහින කරන. ඒ නිසා අපි දෙවියන් වහන්සේ මවපු ආහාර ඒ විදිහට අරගන්නව නම් හොඳ බැලන්ස් එකකින් සහ අපේ චර්යාව කේන්තියෑම දඩබ්බර වීම ඔය වගේ චර්යා තුලිනුත් ප්‍රතිශක්තියට මම කිව්වේ අර කෝටිසෝල් වැඩි වෙලා එහෙම හිරිහැර එනවා. ඉවෙනි චර්යාවන් ඇති වෙනවද අප විසින් ඇති කරගන්නවද තරහ යන වගේ දේවල්? ඔ අපි ප්‍රතිචාර කරන්න ප්‍රතික්‍රියා කරන්න පුරුදුණු ක්‍රමය ඕක දැන් ළමයින්ට තදින්ම බලපානවනේ. දැන් අපිට දෙවිපියන වහන්සේ සැලසුම් කරලා තිබෙන්නේ එම්පති මොඩල් එක. ඒ කියන්නේ තීරණයක් ගත්තම සම්‍යශීලී තීරණය මට හොඳයි, මගේ අනාගතයට හොඳයි, මගේ දෙමව්පියන්ට හොඳයි, ලෝකෙට හොඳයි. එතකොට අපි හිතන්නේ මේ ප්‍රීෆ්‍රන්ටල් ලෝබ් එක පූර්ව කණ්ඩික මෙතන තිබෙන මස්තිෂ්ක අර්ධගෝලයේ මේ ඉස්සරහා කොටසින් තමයි අපි හිතන්නේ. එතකොට ඒ හිතන්නේ මොනවද? ආරම්භය, තරණය, ඉලක්කය බලා සාර්ථක නිමාව, එතකොට ගුඩ් රිවාඩ් යහපත් විපාකය. එතකොට අපි ආරම්භයෙන් ඉලක්කය බලා තරණය වෙන්නේ ඩෝපැමින් තුලින්. ඒකත් දෙවිපියන මහන්සි සැලසුම් කර හොඳ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එකක්. ඉතින් ඒක මිනිත්තු 45ක් වැඩ කරලා ටික 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 පල්ලෙහාට එනවා. එතකොට ඒක අඩු වෙනකොට ළමයත් දන්නවා අපිත් දන්නවා පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙලා ඉතුරු පොඩ්ඩක් කරපු දේ හරිද, විචක්ෂණයක්, විමර්ශනයක්, පසු විපරමක් ඉබේම හිතට එනවා. පාඩම් කරන ළමයත් පාඩම් ගැන ඒක කළ යුතුයි, වැඩ කරන පුද්ගලයාත් ඒක කළ යුතුයි. ඒකයි ඉස්කෝලේ පීරියඩ් එකක් මිනිත්තු 40කට සෙට් කරන්නේ. එතකොට ඒක සාර්ථක නිමාවකට ආවම ඉලක්කය බලා ඊළඟට සෙරටනින් කියලා අපේ මොලේ ට්‍රැක්ස් වල ස්නායු රසායනික සම්ප්‍රේෂකයක් වැඩ කරනවා. කළදේ හොඳද, තෘප්තිමත්ද, මේක මම ටිකක් ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියලා අපේම මොලේ අපෙන් අහන වැඩසටහනක්.
ඒක විෂය පාඨමාලාවට විතරක් නෙමෙයි ළමයිගේ චරිතයටත් එහෙමයි. එයාට දැනනවා අර කරපු එක එච්චර හරි නෑ, මම ඒක ඊට වඩා හොඳට කරන්න ඕන. එතකොට දෙමව්පියෝ ළමයින්ව විනයගරුක කරනකොටත් ළමයින්ට යෝජනා කරනකොටත් ඩෝපැමීන් ඉවර වෙලා අර සෙරටනින් වලින් කරන වැඩේ වගේ තමයි දෙමව්පියෝ ළමයින්ට කතා කරන්න ඕනේ හැමදෙස්සෙම. ඉම්ප්‍රූවමන්ට් එකක්, විවේචනයක් නෙමෙයි, අගැයීමක් නැතුව ඩෙප්‍රිෂියේෂන් එකක් නෙමෙයි. අගේ අඩු වැඩන්නේ ඔයා ඒක ඒ සැරෙත් එහෙමයි, මොකද්ද මන් දන්නේ මේ සැරෙත් බලමුකෝ විභාගේ ඔයා ඔය යන විදිහට. ඒ විදිහට අර අවකල්පනා අවමාන අඩමාන වචන ළමයින්ට කතා නොකළ යුතුයි. ඔව්, හුඟක් වෙලාවට අපි අහනවා එවැනි කතා තියෙනවා. මොකද මිනිස්සු මේ අගේ කරන්න ඕන දිහට වඩා අගේ අපි හැල්ලු කරනවා දරුවන් හුඟක් වෙලාවට. ඉතින් අපි දන්නවා සමහරු ජීවිතේ පවා අහිමි කරගත් අවස්ථා තියෙනවා අම්මල තාත්තල එවැනි දේවල් කියලා. තම විභාගෙන් මේ ෆීල් වුණාමත් එවැනි තත්ත්ව වෙලා තියෙනවා. නමුත් අපි මේ හැම දෙයක් මත අපි කල්පනා කරන්නේ සුවය, මේ සුවයේ පරිපූර්ණත්වය සදාතන ජීවනයේදී අපට එළඹෙන බව. ඒකේ අපි මේ නාට්‍යක පෙරහුරුවක් වගේ මේ ලෝකේ ගත කරන ජීවිතය. නමුත් අපි එල්ලේ තියෙන්නේ අර සදාතන ජීවනයේ යන ගමන ගැන. ලලිත් මිනිස් සහෝදරය, දැන් අපිට මේ දැන් අපි ඉන්න වකවානුවේ තදවර ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩිජිටල් තාක්ෂණය ගැන, සංඛ්‍යාන තාක්ෂණය. අද අපි ඉපදුනේ නම් මදන ඔබතුමාත් මාත් ඉපදුනේ කඩදාසි මැද. අද ළමයි ඉපදින්නේ ජංගම දුරකථන මැද. ළමයාගේ අතට හම්බෙන්නේ ජංගම දුරකථනේ. මේක ඇස්වලට කොච්චර බලපායිද, සෞඛ්‍යයට කොච්චර බලපායිද, එවැනි ප්‍රශ්න අප වටේ තියෙනවා. මොකද්ද මේ ගැන ඔබ වහන්සේතුමාගේ අදහස? මූලික වශයෙන් දෙමාපියනුත් සලක ගන්න ඕනේ, ළමයිනුත් සලක ගන්න ඕනේ. පළවෙනික ඉතින් දෙමාපියන්ට කියන්න ඕන, ළමයෙකුට අවුරුදු 3ට ඉස්සෙල්ලා ස්මාර්ට් ෆෝන් එක දුන්නොත් ඒ ළමයාගේ භාෂාව හිර වෙනවා. අවුරුදු 3ට ඉස්සෙල්ලා දුන්නාම ඉතින් මගේ එම්පැතික් ලර්නින් සෙන්ටර් එකට එන ළමයින්ගෙන් 3න් එකක් එන්නේ භාෂාව හිර වෙලා. මොකද පොඩි කාලෙම ඒගොල්ලන්ට ස්මාර්ට්තිරය දීලා, එක්කෝ ටීවී එක නැත්තම් ස්මාර්ට් ගැජට් එකක් දීලා. ඉතින් අපි පොඩි කාලේ වැඩ කරේ බිල්ඩින් බ්ලොක්ස් එක්ක, මැටි එක්ක, ක්ලේ එක්ක, දනගානව. එතකොට අතැඟිලි පාදැඟිලි වැඩ කරන තරමට තමයි මොලේ ට්‍රැක්ස් ශික්ෂණයට යොමු වෙන්නේ, මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ. ඒක නිසා ළමයා පුළුවන් තරම් ඇවිදින්න උත්සාහ කරන්න ඕන, අතැඟිලි පාදැඟිලි ගගහ දන ගගා යන්න ඕන. එතකොට අර පොඩි කාලේ ඉස්සර අර කොටු ප්ලේ පෙන් එකේ තියෙනවානේ අර මේ කැටයම් කරපු දේවල් වගේ ලීයේ එයා ඒක අල්ලගෙන නැගිටින්න හදනවා. ඒ ඔක්කොම වලින් තමයි මොලේ ට්‍රැක්ස් පොඩි කාලෙම දිනුවල හැදෙන්නේ. ඒ වගේම අපි ක්‍රයොන්ස් දෙනවා චිත්‍ර අඳින්න යන ආදි වශයෙන්. ඒවා නොවුනම තිරේ දිහා බලන් ඉන්නකොට ස්ක්‍රීන් ඊ ස්මාර්ට් කොල්ලයි ස්ටුපිඩ්. ළමයාගේ මොලේ ට්‍රැක්ස් වර්ධනය වෙන්නේ නැහැ පාඩමට ශික්ෂණයට යොමු වන ලෙස. එතකොට ඒක භාෂාවට බලපෑමම අවුරුදු 5 වෙනකන් ළමයා ගිරව වගේ ඇහෙන දේ කතා කරනවා. ඒ කියන්නේ භාෂාව හැදුන නෙමෙයි. නමුත් අම්මයි තාත්තගෙන් අහගෙන අක්කායියා කතා කරන එක අහගෙන ළමයා භාෂාව උච්චාරණය කරනකොට භාෂා දෙකක් එකසරි ඉගෙන ගන්න පුළුවන්. එච්චර විශ්වකර්ම අවශෝෂණයක් දෙව්පියා මොලේ තබලා තිබෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම බාධා වෙනවා තිරේ දුන්නම. ඔව්, දැන් ඔතන තව කෙනෙක් තර්ක කරනවා මෙන්න මේ විදිහට. අදෝ ඒ ඔහොම කිව්වට ඔය මැටි අත ගන්නවයි අර මේ මේවා කිව්ව. දැන් චිත්‍ර ගැන කිව්වට චිත්‍ර වලින් අඳිනවයි කිව්වට ඉස්සර කාලේ තිබුණේ නැහැනේ කියලා තර්ක කරයි. නමුත් මට මතක් වෙනවා අපි වැලි පිල්ලෙත් ලිව්වා, බිමත් ලිව්වා, කුමුටු කෑලි වලින් බිම චිත්‍ර ඇඳා, බිත්තියත් ඇඳා. අපිට සීමාවක් තිබුණේ නැහැ. ඒවත් මේ අද හැබැයි සීමාවක් ඇතුව කරනවා. එදා අපි සීමාවක් නැතුව කරා මේවා. සමහර පොඩි පිහිතලයක් හමුනම ගහෙත් පින්තූරයක් කොටනවා.
ඒවත් මේ ගණයටම අයිතින. ඕ ඒ එතකොට ඔක්කොම ඒකේ අපි වලින් තමයි දියුණුවේ මුලේ නවන්නේ. හැදෙන්නේ. සමහරු හිතන්නේ මේ අද කාලේ මේ ක්‍රයෝන් සරමේ ඔක්කොම තිබුණාට ඉස්සර නෑ කියලා. නෑ, එහෙම නෙවෙයි. අපි ආදිවාසීන්ගේ ගුහාවලත් අපි චිත්‍ර දකින්නවනේ. ඒවත් තියෙනවා. ඒතකොට එහෙමනම් මේ වර්ධනය කියන එක පරිසරයත් එක්ක බද්ධ වෙච්ච දෙයක් වෙන්න ඕනේ. ඩිජිටල් තිරයෙන් ඇතිවෙන ආක්‍රමණය දැන් යුනෙස්කෝ එකයි ගොඩක් පබ්ලිකේෂන්සකින් පිළිඅරගෙන තියෙනවා. මං ඒ ගැන විද්වත් ලෙසත් ලියලා තිබෙනවා. ඒ වගේම දෙමව්පියන්ට පාවිච්චි කරන්න පුළුවන් පොත් තියෙනවා. සරසවිය පොත්හලෙත්, මොරටුවේ අපේක්ෂා පොත්හලෙත්, ඔම ඒ ගොඩක් පොත්හලවල තිබෙනවා මම ලියපු පොත්. ඒකේ අදහස දෙමව්පියෝ ළමයි එක්ක කියවන එක. ඒකේ ඇඳලත් තියෙනවා ග්‍රැෆික්ස්. එතකොට හැමදිස්සෙම මගේ මේ ස්ලෝගන් එක තමයි රීඩ් ද සයන්ස් ඩෝන්ට් ෆයිට් විත් ද කිඩ්ස්. ළමයි සමග විද්‍යාව කියවන්න, ඔබත් ඉගෙන ගනිමින් ඔවුනුත් ඉගෙන ගනිමින් ළමයි එක්ක රණ්ඩු කරන්න එපා. මොකද මේ පරම්පරාව ප්‍රතිවේදී වෙලාම සමහරලාට ඉපදෙන්නේ. මොකද මව්කුසේදී මේගොල්ලන්ට කචල් ඇහිලා, එම නැත්නම් අම්මගේ ඩිජිටල් ජීවිතය තීව්‍ර බැලා මව්කුසේදීම. එතකොට මං කියවනේ අපේ ශික්ෂණ පත්තේ මෙතනින් පටන් ගන්න කියලා. ඒ කියන්නේ මොලේ පෙරපූර්ව කණ්ඩිකේ. අපේ තව පදයක් තිබෙන පතයක් තිබෙනවා දෙවිඳුන් සැලසුම් කරලා අන්තරාවකට මූණ දෙන්න. ඒ කියන්නේ අපි හදිස්සියේ කෙහෙල්ලක ලිස්සුවකෙමු. ඒ ලිස්සුවම එක පාට අපි ටටක් ගාලා ඇඩ්ජස්ට් වෙන පතයක් තියෙනවා. ඒ පතේට කියන්නේ බොටම් අප් රෙගුලේෂන්. ඒ අර අපි හිතාමතා කියන පතයට කියන්නේ ටොප් ඩවුන් රෙගුලේෂන්. ඉහලින් හිතා ක්‍රියාත්මක වීම. බොටම් අප් කියන්නේ අවස්ථාවේ හැටියට ටටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. ඒක තිබෙන්නේ අත්‍යවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න විතරයි. ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න ළමයා හිතා මතා අර සම්‍යශීලී ආරම්භක තරණ පත අත්හැරලා එයා හැමතිස්සෙම ජීවත් වෙන්නේ සිතන්නට පෙර පැනලා බලමු කියන්නක් මෙන්ද. අපි ඉගෙන ගත්තේ පනින්නට පෙර සිතලා බලමුනේ. ඉතින් අර ඩිජිටල් තිරේ පික්සල් තමයි දෘෂ්ටිවිතානය හරහා ඇතුල් වෙන ප්‍රබලම උත්තේජකය. ඉතින් සමහර විද්වත් ලේඛනවල ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික් කොකේන් කියලා. කොකේන් කියලා මත්ද්‍රව්‍යයක් වගේ මත්ද්‍රව්‍යයක්ම තමයි. මොකද ඒ පික්සල් තිරේ ගොඩක් වෙලා ඉන්නකොට එන්න එන්න ඩෝපැමීන් වැඩි වෙනවා. අර කොකේන් ගහපුවාත් ඒක තමයි වෙන්නේ. එන්න එන්න ඩෝපැමීන් වැඩි වුණාම මේගොල්ලන්ගේ අදහස ඊළඟ එකට යන්න නෙමෙයි, අරකම 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 ආපහු ආපහු. එතකොට ඒක ෆිසියොලොජිකල් තත්ත්වෙන් ඉවත් වෙලා ඇබ්බැහිවීමේ ඇඩික්ටිව් ප්‍රතිග්‍රාහක තිබෙනවා. ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ළමයා අර අන්තිම මිනිත්තු 30 පැය වුණ එක ආපහු ආපහු කරන්න ඕන. එතකොට අම්මා කිව්වොත් පුතේ මේ ඔයා දැන් පැය 3ක් ඕකනේ කෑ ගහම මොන පිසුද මම මේ ටික වෙලාවයි. මොකද එයාට වෙලාව ගැන අපි තුල තිබෙනවනේ හැඟීමක්, ඉබේම හැඟීමක් තියෙන. අපි දන්නවනේ දැන් පැය 3ක් ගියා, ඒ හැඟීම නැති වෙලා. ඉතින් අර ටොප් ඩවුන් රෙගුලේෂන් එකෙන් හිතාමතා විධායක තීරණපතේ ඉවත් වෙලා ප්‍රතිවේදී ප්‍රතිවාදී ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාවක් වගේ වෙන හැසිරීමක තමයි ළමයා ඉන්නේ. ඉතින් ඉස්කෝලේ ගියාම පාඩම් කරන්න ඉඳගෙන ඉන්න බෑ. ඊළඟට එක තැනක ඉඳගෙන ඉන්න බෑ. එයා හැමතිස්සෙම ඇතුලේ කයිනිස්තීසියා රිද්මාවේගය වැඩි වෙලා. ඒක ළමයට පාලනය කරගන්නත් බෑ. ඊළඟට කොච්චර කිව්වත් ඇහෙන්නේ නැති වේගයක්, ඒකට කියන්නේ ඉම්පල්සිවිටි, අධිගාමිකත්වයක් ඇති වෙනවා, අධික්‍රියත්වයක් ඇති වෙනවා. තව එකක් තියෙන අවධාන ඌනතාවයක් එනවා. ඒ කියන්නේ අවධාන කාලය මිනිත්තු 45ක් කොහෙත්ම ඉන්න බෑ. මිනිත්තු 10ක් 15ක් යනකොට එයාට වෙන එකක් කරන්න ඕන. ඒ වගේම අවධාන ගැඹුරක් අවශ්‍යයිනේ අපිට විෂය අවශෝෂණය කරගන්න. අවධානය එන්න එන්න ගැඹුර එන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට පාඩම අහන් හිටියට ඇතුළට යන්නේ නැහැ. පන්ති ඉන්නත් නිකන් බැරි වෙන තත්ත්වයක් එනවා. දැන් මේ අපේ ශ්‍රාවකීන් කල්පනා කරනවා අපි මේ දිව්‍ය ධර්මය ගැන ශුද්ධ බයිබලයත් එක්කද මේ වැඩසටහන යන්නේ, වෛද්‍ය විද්‍යාවත් එක්කද කියලා. වෛද්‍ය විද්‍යාව මේකට ඇතුළත්. මොකද ශුද්ධ බයිබලයේ හැටියට වෛද්‍යවරු පවා නිර්මාණය කරලා තියෙන දෙවියන් වහන්සේ. ඒක පැහැදිලිව තියෙන දෙයක්. ඒ නිසා මේ දෙක වෙන් වෙන්ව දෙයක් නෙවෙයි. නමුත් මම කැමති මේ වෙලාවේ මේ ප්‍රවාහය තවත් පැත්තකට හරවන්න. මගේ මිත්‍රයින් මගේ වයසේ මට ටිකක් පෙනුමල් කීප දෙනෙක් මේ පසුගිය දවස්වල මිය ගියා.
ඒවගේම තවත් අයින්නවා රෝගී තත්ත්වයට පත් වෙලා. ඔවුන්නේ විශ්‍රාමික අවයසට ආමගෙන බොවිට 55 60න් පස්සේ මේ කල්පනාව නැතිකම් අපිට වට සමහර වචන ඩිමෙන්ෂියා ආදී වචන තියෙනවා. එවැනි තත්ත්වයට පත් වෙලා මේ අයට සිද්ධ වෙලා තියෙන්නේ මේ. මොකද මෙවැනි දෙයට හේතුව අද? හේතු කීපයක් තියෙනවා. අපි කොහොමත් දන්න අල්සයිම ප්‍රීසීනයිල් ඩිමෙන්ෂය යනාදි දේවල් දැන් අපි අවුරුදු 40-45 ඉඳලා හැමදාම භාෂා දෙකකින් A4 කොළ හතරක් ලියන්න පටන් ගත්තොත් ලිව්වොත් දවසේ වෙච්ච දේවල් ළමයින්ගේ අනාගතේ මොනවා හරි මතක සටහන් භාෂා දෙකකින් ලිව්වොත් ඩිමෙන්ෂය හැදෙන්නේ නැහැ. ඒ මොකද අත්තකුරු භාවිතය හැමදිස්සෙම මොලේ ට්‍රැක්ස් ප්‍රතිෂ්ඨාපනය කරනවා. මේ පරිගණකෙන් ලියනක නෙවෙයි. පරිගණක අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒක නෙමෙයි. අත්තකුරු ලියීමෙන්, අත්තකුරු ලිවීමෙන් මොලේ ට්‍රැක්ස් අලුත් වෙනවා. ඉතින් ජීවිත කාලයක් ඒ අත්තකුරු වලින් ලිවීම බාහිරයට හරි මේ පෙම් ලිපියක් ලියගෙන අවුරුදු 70 වුණත් මොනවා හරි ලිවීම, දවසේ සිද්ධ ලිවීම, ඔය නිවුස් වලින් අහගත්ත දේවල් ලිවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම අතැඟිලි පාදැඟිලි පාවිච්චි වෙන දේවල් වැලි තලයක ඇවිදීම, ගෙදර හරි පොඩි සෑන් පිට් එකක් හදලා ලොකු අය වුණත් ඇවිදීම, පොඩි අය උඩ සෙල්ලම් කිරීම, ඊළඟට පොඩ්ඩක් ගාඩ්නින් කිරීම. ඉතින් මම වෘත්තිමය වශයෙන් කරන්නේ අපේ එම්පැතික් ලර්නින් සෙන්ටර් එකේ තිබෙන ඔන්චිල්ලා වගේ දිගට හදලා. එතකොට මේ ඩිජිටල් ඇප් බිහිවෙලා ආපු ළමයි ඒවා එක රිද්මිකව පාවිච්චි කරන කල අර ඩිජිටල් ආතතිය ඒගොල්ලන්ගේ මොළයෙන් දියවෙලා යනවා. ඒකට කියන්නේ එම්පැතික් මෝටර් තෙරපි. ඒ වගේ ඉතින් අවුරුදු 60-70 හරහා යන අයත් ශාරීරිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ජිම් එකකට ගියත් කමක් නැහැ. නමුත් හැන්දෑවේ ඇවිදීම, නැමිලා මල් පැලවලට සාත්තු කිරීම, ගෙදර මොනවා හරි ක්‍රියාශීලී වැඩක් කරන එකත් හොඳයි. ඔව්, සහ බෝලයක් එල්ලලා බැට් එකකින් තට්ටු කරන්න හරි පුළුවන්නේ. ඒ වගේම ලියන එක. ලියන එක තමයි විශිෂ්ටම දේ. ලියන එක මේ මොලේ හැමතිස්සම අලුත් වෙන, අලුත් සර්කිට්ස් හැදෙනවා මොලේ. මොලේ සෛල අලුත් වෙනවා. වයස 70 වගේ අපේ වගේ උදවියෙත් දවස ඒක ඇති වෙනවා. ඔව්. ඒ අලුත් සර්කිට් ඇති වෙනවා. එතකොට අල්සයිම හෝ වෙන ඩිමෙන්ෂියා එන්නේ නැති වෙනවා. තව එකක් තිබෙනවා මේ පසුගිය කාලේ ඇති වුණු ආසාදනය නිසා මේ ස්පයික් ප්‍රෝටීන් එකක් ඇවිල්ලා ඇති වුණු ආසාදනයෙන්ද මොලේ සහ ශරීරයේ මේ ත්‍රොම්බෝසිස් වලට ඒක බලපානවා කියලා දැන් එනවා. මොන ආසාදනයක්ද මේ පසුගිය කාලේ ඇතිවුණේ? පැන්ඩමික් එකක්, කොවිඩ් කියලා. ඒ ස්පයික් ප්‍රෝටීන් එක ක්‍රියා කරනවා ශරීරයේ එක්තරා ප්‍රතිග්‍රාහකයක් මත, ACE2 රිසෙප්ටර් කියලා. ඒක කෙලින්ම බලපානම ප්‍රතිශක්තියටත් සහ අපේ ශරීරයේ තිබෙනවා සැලසුම් කළා මේ පිටතහදේ කාමම බැක්ටීරියා හරි මොකක් හරි ආවම ආක්‍රමණික ඉන්ටලියුකින්ස් කියලා ජාතියක්. ඒගොල්ලෝ ගිහිල්ලා ආක්‍රමණය දුන්නම ඒකෙම තිබෙනවා සිස්ටම් එකක් අර ආක්‍රමණය නිවන්න. එතකොට අර ආසාදනය හැදුණු අයගේ මොකද වෙන්නේ? අර ආක්‍රමණය නිවන්න, ආසාදනය නිවාරණය කරන්න හදපු අණු ඌණ වෙනවා. හැමතිස්සෙම ඒක නිතර නිතර හැදුණොත් නිතර නිතර ඌණ වෙනවා. එතකොට ඒගොල්ලෝ තුල තත්වයක් තිබෙනවා අර ලේ කැටි ගැහිමේ සිස්ටම් එකට එක එක විදිහට කරදරපත් වෙලා. ඒක දැන් ප්‍රශ්නයක් වෙලා කියලා පිළිඅරගෙන තිබෙනවා. මේ ළඟදී යුරෝපියන් කෝට් එකේ ගැන කේසෙකුත් ගියා. දැන් ඒක තව ටිකක් පරීක්ෂා කරලා ගවේෂණය කරලා බලන්න ඕන. ඔව්, ඇත්තටම දැන් එක පැත්තකින් හරි කනගාටුදායකයි. හොඳවට ඉන්න පුද්ගලින් එක පාර වෙනස් වෙලා මතකයක් නැහැ, මොහොත් නැති තත්ත්වයට පත් වෙනවා. සමහරුන්ගේ ජීවිතය අවසන් වෙනවා. ඉතින් මෙවැනි දේවල් අපි ඇත්තටම දැන් මේ සාකච්ඡාවෙන් පවා, මේක අහගෙන ඉන්න ශ්‍රාවකින් පවා හිතනවා නම් ඔබට සුවයක් ලැබෙන්නේ මේ ලියන එක ගැන. මොකද මට මතකයි අපි තාත්තලා ඩයරි තියාගෙන ලිව්වා. තාත්තලා මුළු ජීවිතේ සටහන් තිබුණා මේ දිනපොත්වල. තව එකක් කියන්න ඕන, මේ වැඩසටහන ඉවර වෙන්න ඉස්සෙල්ලා මම අවුරුදු 4 වෙනි අවුරුද්දේ වෛද්‍ය ශිෂ්‍ය කාලේ මට ඉරු අරුදේ හැදෙනවා, මිග්‍රේන්. ඒක හැදෙන්නේ ශරීරයේ සෙරටනින් තුලනය අප්සෙට් වුණාම මේ ඔළුව පැලෙන වගේ ගැකුමක් එනවා. මොන අප්සෙට් වුණාමද? සෙරටනින් කියන නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එක අප්සෙට් වුණාම මේ ඔළුවේ තියෙන, ඔළුවේ පිට තිබෙන ධමනි වල ඇවිල්ලා අර ඉරු අරුදේ කියන්නේ ඔළුව පැලෙන වගේ දැනෙනවා. ඒක පරිගණක උඟක් වැඩ කරන අයත් තියෙනවනේ. එන්න පුළුවන්.
ඉතිං කෝමරි මම අවු හතරින වසේ වෛද්‍යශිෂ්‍ය කාලේ මේක හොඳ වෙන්නම නැති නිසා මට යෝජනාවක් කරා මේකට පොඩ්ඩක් යාඥා කරගන්න කියලා. ඉතිං අපි ඒ පිළිගන්නේ නෑනේ. එවුනාට බැරිම තැන ගිය. ගිහිල්ලා යාඥාවක් කරගත්තම මේක සම්පූර්ණයෙන්ම දුරවෙලා ගියා. මිග්‍රේන් කියන එකට හුඟක් බලපානවා අර බොහොම තීබ්‍ර ලෙස මොලේ පාවිච්චි කිරීම, පර්ෆෙක්ෂනිස් පර්සනලිටි එක, හැමදේම තිතට තියෙන්න ඕන, අවසානී ලක්කය දක්වා වැඩ කරන්න ඕන. ඒකයි මගේ පෞද්ගලිකත්වය, මං මගේ පර්සනලිටි එක හැදිලා තිබුණ විදිහ. ඒ මිග්‍රේන් පර්සනලිටි එකක් තියෙනවා. කොහොම හරි එදා ඒ වෙච්ච සුවය අද දක්වාම මම ස්වෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ආඥාවෙන්. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට මිග්‍රේන් සුව කරන්න බෑ. හැබැයි මිග්‍රේන් නිවාරණය කරන්න බේත් තිබෙනවා. හැබැයි මගේ එක සම්පූර්ණයෙන්ම දුරු වුණා. ඔව් දැන් මේ වැනි දේවල් අද සමහරුන්ට විහිළු. සමහරුන්ට කුතුහලයක් දැනෙනවා. ඉතින් තව සමහරු බේත් නොගෙනත් මෙවැනි දේ කරන්නට යන අපි මේ සාකච්ඡාවට අද කාලය හමාර වෙන නිසා එතනින් එහාට යන්න අමාරුයි. නමුත් අපි අවසානයේ යම් නිගමනයකට ලැබුණ එක වචනයක් යාඥා කරන්න අපි කාටද? මේ ලෝකයේ මේ විශ්වයේ නිර්මාතෘ දෙවියන් වහන්සේට. ඔවුන් වහන්සේට පුළුවන් මේ හැම දෙයක්ම තුලනය කරන්න, සමතුලිත කරන්න, ඒ වගේම සමනය කරන්න. ඔව් මම හිතන්නේ අර යාඥාවෙන් ලැබෙන සුවය ප්‍රදර්ශනයක් කරන්න ගියොත් තමයි ප්‍රශ්නේ එන්නේ. බොහොම හරි. අද හුඟක් දෙනෙක් කරන්නේ ප්‍රදර්ශනයක් කරනවා. තමුන් වටේ සෙනඟ රැස් කරගන්න. ජේසුස් වහන්සේ කිව්වනේ ගිජු ලිහිණිය කොතනද එතන මලකඳේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි යනවා සෙනඟ රැස් වෙනවායි කියලා අපි ගොඩාක් දෙනෙක් රැස් කරගන්නවා මේ නොයෙකුත් කෘත්‍රිම විදිහට දේවල් කරලා. ඉතින් වෛද්‍ය ලලිත් පෙන්දි සහෝදරයා ඔබතුමාට බොහොම ස්තුතියි මේ අපව දැනුම්වත් කරාට. ඉතින්